رهنوا अरे इतना सुंदर दावस इतने टोकोलो गाते आते दावस हम ओम दें दावस के भी लाइक बरवेन किट्टू एन मोहते आपे माइंडफुल बेसिस कॉग्निटिव बिहेवियर थेरेपी हमने तो सीए मत पदनामु संजान चिकित्सा ले आपे आरंभ कर बैठे सटाने देवनी मार्ग गत සැසිය දෙවෙනි මාර්ගගත හමුව ආරම්භ කරන්න සියලුම් කටයුතු සූදානම් වෙලා තියෙන්නේ අපේ හේතුවා තාම කට්ටිය සම්බන්ධ වෙමින් ඉන්නේ නමුත් අපි සඳහන් කළ වේලාව 9 අපි 9ට පටන් ගන්න ඕනේ මොකෙම කාලය කළමනාකරණය කරගන්න ඕනේ කියන කාරණාවක් අපි දැක්න නිසා මේ වෙනකොට ඔව් Dr. Gayan sambandha vela inna Dr. Gayan Chayawathan sambandha vela inna me vela eta amatharawa Ismail Sri Lanka pruthi niladarin sambandha vela inna e wagema me weda katayutta api mindful basis cognitive behavior therapy kiyana eka sambandhawa ugollanta handunna denna me weda pilula sakas karana kota mehi purogami vichchi ape කණ්ඩායම සමාජිකයන් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා ඊට අමතරව ලංකාවේ විවිධ ශාස්ත්‍රවල නිපුණතාවයේ තියෙන තමන්ගේ සොයස්සහයන් තමන්ගේ ජීවිතය ඊටමත් සාර්ථක අරමුණක් කරා අරගෙන යන වෙහෙස මහන්සි වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන විශාල පිරිසක් අපිත් එක්ක දෙවෙනි සැසිය ඉදිරියට පවත්වගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා. මම සියලු දෙනාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අපේ මේ වැඩසටහන ඕගොල්ලන්ගේ කැමැත්ත තමයි අපි ඇත්තටම මේ දකින්නේ. ඕගොල්ලන්ගේ සම්බන්ධ වීමත් එක්ක. ඉතින් එවැනි උනන්දුවක් තියෙන පිරිසක් එක්ක අපිට වැඩ කරන්න ලැබීම ගැන සහ අපේ මේ කරගෙන යන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඒක හරි ලස්සන ප්‍රතිරූපයක් ගොඩනගනවා මොකද ඇත්තටම අපි දෙන සුළු පණිවිඩය අවධානයට අරගෙන ඒ පණිවිඩයත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා එක පැත්තකින් ඒක අපිට ඉතාම විශාල ශක්තියක් ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා අපි මේ සමාජයට දායාද කරන්න හදන්නේ ඒ වගේම තමයි අපි මේ සමාජය ස්ථාපිත කරන්න හදන්නේ මේ සමාජය තුළ ඉන්න මිනිස්සුන්ට යම් නිවැරදි යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් සහ ඒ වගේම තමයි නිරන්තරයෙන් මුහුණේ සිනාවක් රැඳෙන සැනසීම නිරන්තරයෙන්ම හදවත තුළට ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ සමාජයට ලබා දෙන්න උත්සාහ කරන්නේ ඒක ඊටාම විද්‍යානුකූලව ඒ වගේම තමයි සියලුම දෙනාට ගැළපෙන විදිහට සියලුම සකස් කිරීම සකස් කරලා තියෙන්නේ ඒක කිසිම වර්ගීකරණයකට කිසිම විනිශ්චයකට අපි ළඹෙන්නේ නැහැ සියලුම දෙනාට විවෘතව මේ හා සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේ පුද්ගලිකව තමන්ට සාර්ථකත්වය ළඟා කර ගැනීමට ඒ වගේම තමයි තමන්ගේ වෘත්තීමේ ජීවිතවල සාර්ථකත්වය වෙනුවෙන් ඵලදායිය භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ හරහා ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ලැබේවි කියන විශ්වාසය පැහැදිලිවම තියෙන සහ අපි ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා වැඩි කල් වේලා ගන්නෙ නැහැ අපි මුලින්දම් අපේ එකඟතාවයක් තිබ්බ අපේ කණ්ඩායමේ අර සාම්ප්‍රදායික ක්‍රමයෙන් උඩට ගිහිල්ලා මිනිසුන්ගේ කාලය මිනිසුන්ට වටිනවා ඒක ඵලදායි අපි භාවිතා කරන්න ඕනේ එහිදී ඒ වැටිපුරම ඵලදායි කාරණා කරුණු කාරණා එක්රැස් කරගන්න තියෙන වෙලාවට වැඩි ඉඩක් ලබා දෙන්න අවශ්‍ය නිසා මම ආරාධනා කරනවා මෙතනින් එහාට මේ වැඩසටහන සුපුරුදු පරිදි මේ ගමන් මාර්ගයේ ප්‍රධාන නියමුව ඩොක්ටර් ගායන් ජයවර්ධන එයාගේ තමයි ඩොක්ටර් ඉන්දිවරි ප්‍රේමාලි මේ සියලු දෙනාම මේ වෙනකොට ඉන්නවා මම ඩොක්ටර් ගායන් ජයවර්ධනට ආරාධනා කරනවා අපේ ඉදිරියට මේක ඉස්සරහට අවශ්‍ය කරන දැනුමක් කිරීම සහ ඔබලා වෙනුවෙන් ලබා දිය යුතු සියලු දේවල් ලබා දෙන්න ඒ වගේම තමයි මේ ඩොක්ටර් ගායන් ජයවර්ධන පසුගිය සැසියේදී ඔයගොල්ලන්ට අවසානයේදී
ප්‍රශ්නයක් යොමු කළා. මම හිතන්නේ සැසීර සම්බන්ධ නොවුණු කට්ටිය අපි එක සම්බන්ධ අදහසක් ගන්න YouTube එකේ link එක අපි ඔයගොල්ලන්ට දුන්නා. මම හිතනවා ඒ අධ්‍යයනය කරන්න ඇති අවසානයේදී මේ අපි ඒ ආශ්‍රයෙන් ඇසු ප්‍රශ්නයට අපි ප්‍රශ්නේ අපේ සමූහය තුල දාලා තිබ්බා. අපි ඒකෙදි අපිට පිළිතුරු ලැබිලා තියෙනවා. පිළිතුරු දෙකක් අපි සඳහන් කරලා තිබ්බා. ඒ සඳහන් කරපු දේවල් වල ආදානු අපිට පිළිතුරු ලැබිලා තිබුණා. අහලතිප ප්‍රශ්නේ MBCT පළමු සැසියේ ප්‍රශ්නේ අපි ඔබ හුස්ම ගන්නවද එහෙම නැත්නම් ඒ ස්වයංක්‍රීයව සිදු වෙනවද කියන කාරණාව ඒකෙදී අපි උත්තර පළවෙනි උත්තරේ තිබ්බ මම හුස්ම ගන්නවා කියන එකට මම හුස්ම ගන්නවා කියන උත්තරේ දීලා තියෙනවා 32ක් ඒ වගේම තමයි ස්වයංක්‍රීයව තමයි හුස්ම ගැනීම සිදු වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා 144 දෙනෙක් ඒ තොරතුරක් සමග මම ඩොක්ටර් ආචාර්යවර්ධනට ආරාධනා කරනවා මෙතන ඉදිරියට මෙමෙ සටහන කරගෙන යන්න කියලා. හරි බොහොම ස්තුතියි කවින්ද නීලක දැබ සහෝදරෙක් හොඳ සංවිධායකවරයෙක් ඒ වගේම තමයි ස්මයිල් ශ්‍රී ලංකාහි නියමුවෙක් විශේෂයෙන්ම ඒ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ආරම්භ කරන්නට ඔවුන් ලබා දුන්නා වූ ඒ මූලාරම්භය ඒ වගේම තමයි අද හොස්ට් ඩොක්ටර් ප්‍රින්ස් ඒ වගේම අනිත් හැම දෙනෙක්ම මම හිතන්නේ මුලින්ම අද වැඩසටහන ආරම්භ කරන්න කලින් අපි ස්තුතිවන්ත වෙමු සියලු දෙනා වෙනුවෙන්ම මේ වගේ හරවත් සංවාදයක් අපි එකට සුසංවාදයක් කියලා කියමු ආරම්භ කරන්නට අවකාශ ලබා දුන්නාට. හරි මයින්ඩ්ෆුල්නස් කියන වචනේ මං හිතන්නේ මේ ලංකාව කෙසේ වෙතත් ලෝකේ පුරාවටම කතා බහ වෙන සංකල්පයක්. මේ පිළිබඳව මූලික මේ ආරම්භය මූලික හැඳින්වීම අපි සති දෙකකට කලින් කළා. පොඩි ටාස්ක් එකක් දුන්නා. ඒකට ප්‍රතිචාර තියෙනවා. බොහොම ස්තුතියි හැම ප්‍රතිචාරයක් දක්වපු හැම කෙනෙක්ටම. හොඳට මතක තියාගන්න මේ අපේ මේ සාකච්ඡාව තුළ ඉතාමත්ම පැහැදිලි තේරෙන රයිට් හැමෝටම වටහා ගන්නට පුළුවන් ආකාරයෙන් අතිශය සංකීර්ණ වූත් විටක සරල වූත් තවත් විටක පටලැවිලි සහගත වූත් මේ සතිමත් භාවයේ එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන මේ සංකල්පය අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හැම කෙනෙක්ම හොඳට මතක තියාගන්න. මේ වැඩසටහන ඉවර වෙනකන් රැඳී සිටින මේ මාලාව ඉවර වෙනකන් රැඳී සිටින ඔබට මේ සතිමත් භාවයේ පිළිබඳව එහි සැබෑ ස්වરૂපය ඔබටම අත්දකින්න අපි අවස්ථාව හැකියාව ලබා දෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම අද දවසේ ටිකක් මේ අභ්‍යාසයේ නිරත වෙන්න වටා පිටාවක් සකසගෙන මේ අභ්‍යාසය පුහුණු කරන්න කරගන්න තැනක ඇති කියලා ඒ පුළුවන් අය එතන ඉඳලා සම්බන්ධ වෙන බැරි අය කමක් නැහැ මේක ශ්‍රවණය කරන්න ඔබට වැදගත්. සතිය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන්නේ කොමක්ද? කෙනෙකුට ඇහුවොත් කෙනෙක් ඔබෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් ඔබ දෙන පිළිතුර කොමක්ද? කොමක්ද සතිය කියලා කියන්නේ? කොමක්ද what is mindfulness? If someone asks this question, what should be our answer? Right? What should be our answer? Right? ඒක අපි පෑනක් කොලයක් තියනවා නම් පොඩි චූටියට මොකද අපිට ටිකක් අමතක වෙන්න පුළුවන් chance එක තියෙන නිසා ලියාගත්තත් කමක් නැහැ. ලොකු දෙයක් නෙවෙයි පොඩි පොඩි දේවල් පොඩි පොඩි කරුණු කාරණා කීපයක් අපි මතක් කරගන්න. සතිය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න දැනුවත්භාවය. දැනුවත්භාවය. අපි දැනගන්න. මොකක් පිළිබඳවද අපි දැනගන්නේ? අපි දැනගන්නේ අපේම සිත පිළිබඳ දැනුවත් භාවය තමයි සතිය කියලා කියන්නේ. The mindfulness කියවහම awareness of the mind. Awareness දැනුවත් භාවය. මොකක් පිළිබඳවද? මේ mind එක. නැත්නම් හිත පිළිබඳ. හරිම සරලව තේරුම් ගන්න එච්චරයි. මේක ඔබ දන්න දේවල් එක මුණගෙන මේක සංකීර්ණ කරගන්න එපා. මේ සංකල්පේ විතරක් ඔලුවට දාගන්න. හරිද?
අපේ හිත පිළිබඳ දැනුවත් භාවය අපේ අවයනස බවට ඕන් මයින්ඩ්. ඊළඟ ප්‍රශ්නේ right. මේ දැනුවත් භාවයේ ඇයි අපිට අලුතෙන් ඇති කරන්න ඕන වෙලා තියෙන්නේ? ඇයි අපි දැනුවත් නැද්ද? අපේ හිත ගැන. ඔබ ඔබේ හිත ගැන දැනුවත්. මම මගේ හිත ගැන දැනුවත්. අනිත් කාරණාව මොකක්ද? එහෙනම් අපි අපේ හිත ගැන නොදැනුවත් නම් අපි මොනවද දැනුවත් වෙලා තියෙන්නේ? අපි දැනුවත් වෙන්නේ මොකකටද? මොකක්ද අපේ දැනුවත් භාවයේ කොහෙද තියෙන්නේ? මම හොඳ සිහියෙන් ඉන්නවා, මම සිහියෙන් කතා කරනවා, මම සිහියෙන් ඇවිදිනවා, මට හොඳ සිහි බුද්ධිය තියෙනවා. සිහිය නැති වුනහම එහෙම නැත්නම් නිඳ ගියපුවම තමයි මගේ සිහිය නැති වෙන්නේ. මොකටද අමුතුවේ මේ මයින්ඩ්ෆුල්නස් එකක්? මොකටද අමුතුවේ සතිමත් භාවයක් ගැන කතා කරන්නේ? අපිට මොකද හිතෙන්නේ එක ගැන? කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් නේද? අපි දෙමු උත්තරේ. ඇත්තටම ඇයි අපිට අපේ හිත ගැන අවධානය යොමු කරන්න වෙන්නේ? අපේ හිත අවධානය යොමු කරන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. අවධානය කියන එකත් මේ හිතේම නිර්මාණයක්. අවධානය යොමු කරන්න බෑ අපිට හිත නැතුව. හැබැයි අපේ මේ අවධානය යොමු වෙලා තියෙන්නේ අපේම මේ හිතීමේ ක්‍රියාවලියට නෙමෙයි. අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ හිතට ඇති වෙන අරමුණු දිහාට. හිතට ළඟා වෙන අරමුණු දිහාට. මම වයිට් බෝඩ් එක අරගෙන මේක ලියලම පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිත දිහා නෙමෙයි බලාගෙන ඉන්නේ, හිතට එන අරමුණු දිහා. සාමාන්‍ය දිනදා ජීවිතයේදී we are concentrating on the inputs that are coming to our mind. අපේ හිතට එන මේ inputs, එහෙම නැත්නම් මේ අරමුණු දෙස බලාගෙන තමයි අපි ඉන්නේ. එතකොට හිත කොහොමද වැඩ කරන්නේ? යා වැඩ කරන්නේ ස්වයංක්‍රීයව, යා පුරුදු පුහුණු කරගත්ත විදිහට. සරලව උදාහරණයක් ගන්න. ඔබ බස් රථයක ගමන් කරනවා. එහෙම නැත්නම් ඔබ වාහනයක් රියපදවනවා. හදිසියම මිනිහෙක් පාර පයින්න, ඔබ කුමක්ද කරන්නේ? තිරිංග තද කරනවා. ඔබ බස් රථයේ ඉන්න කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? බස් රථයේ හරි හයියෙන් අල්ල ගන්නවා. එතන මේක ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක්. මේ ඔබ දැනුවත් නෙමෙයි සිදුවෙන්නේ. මෙය ප්‍රතික්‍රියාවක් ලෙසයි සිදුවෙන්නේ. ඔබ හිතන්න ඔබ පය පැටිලා වැටෙන්නේ නේද? ඔබ අත තියනවා ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ. ඔබ හිතලා නෙමෙයි, අපි හිතලා අත තියන්න ගියොත් අපි ගොඩක් අපේ ගොඩක් අයගේ මූණ වල ලොකු කැලල් තියෙන තිබ්බා. හොඳට මතක තියාගන්න, මේ මනස යම් කිසි පෙර පුරුද්දකට, එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් වෙච්ච විදිහකට, හුරු කරන ලද ක්‍රමයකට තමයි මනස වැඩ කරන්නේ. ඒක යගේ හැටි. එයා වැඩ කරන හුරු කරගත් ක්‍රමයට. එතකොට මේ ක්‍රමය මොකක්ද? එයාට එන ඉන්පුට්ස්, එයාට එන අරමුණු ඔස්සේ වැඩ කරන්න ඒ අරමුණු අනුව ක්‍රියාත්මක වෙන එක තමයි එයා සාමාන්‍ය ජීවිතයේ කරන්නේ. ඒක තමයි අපි ජීවත් වෙනවයි කියලා සාමාන්‍ය පුද්ගලයෙකු කරන්නේ. කොහෙන්ද මේ අරමුණු එන්නේ? ඊළඟ ප්‍රශ්න, මොනවද මේ එන අරමුණු? මේ අරමුණු හොඳට මතක තියාගන්න ආකාර දෙකයි. මේ හිතට එන ඔක්කොම අරමුණු ආකාර දෙකයි. එක අරමුණු ප්‍රමාණයක් එනවා මේ ශරීරය ඇසුරු කොටගෙන බාහිර පරිසරය පිළිබඳ අරමුණු. අපි ජීවත් වෙන බාහිර පරිසරය පිළිබඳ අරමුණු මේ ශරීරය ඇසුරු කොටගෙන එනවා. මොනවද මේ අරමුණු එන තැන්? ඒක තමයි අපි කියන සෙන්සරි ඕගන්ස්. අපේ ඉන්ද්‍රියන් තියෙනවා. ඉන්ද්‍රියන්. මේ ඉන්ද්‍රියන්ට පුළුවන් බාහිර පරිසරයේ තියෙන තොරතුරු එකතු කරගන්න. මොනවද ඉන්ද්‍රියන්? එකක් තමයි අපි දන්නවා, මේක අපි හැමෝම දන්න කතන්දරයක්, අපේ ඇස් දෙක. එළිය පරිසරය පිළිබඳ විස්තර දෙනවා. 90%ක් ඉන්ෆර්මේෂන් එන්නේ අපේ ඇස් දෙකේ. ඇස් දෙක අපිට නැති වුණොත් අපිට එන තොරතුරු වලින් 90%ක් එන්නේ නැහැ. ඔබ ඇස් දෙක පියාගන්න ඉවරයි. 90%ක් ඉවර. ඇස් දෙක. කන් දෙක සියලුම ශබ්ද එනවා. දිව රස, නහය ගඳ සුවඳ, ශරීරයේ හැම දෙයක්ම සමේ ස්පර්ශ. ඔන්න බාහිර පරිසරය පිළිබඳ, අපි ජීවත් වෙන බාහිර පරිසරය පිළිබඳ සියලුම අරමුණු එනවා ශරීරයේ ඇසුරු කොටගෙන. අපේ මේ ඉන්ද්‍රියන්ගේ. ඒක තමයි මේ අරමුණු එන එක ප්‍රධාන ක්‍රමයක්. අනිත් ප්‍රධාන ක්‍රමය මොකක්ද? මොකද අපේ අනිත් ක්‍රමය? අනිත් ක්‍රමය තමයි අපේ පරණ මතක. මේ තවත් හිතක්, මතකයක් අපිට අරමුණක් වෙනවා. ତେଣୁ ଏହି ବାହିର ସ୍ୱଭାବයක් ନୁହେଁ, ବାହିରින් එන ଇନପୁଟ୍ එකක් නෙමේ, ඇතුලෙන් එන ଇନପୁଟ୍ එකක්.
අපේ හිත විතින්ම දෙන ඉන්පුට් එකක් ඇතින් ඒ කොතනින් මොක ආවත් දැන් පොඩි උදාහරණයක් ඇරලා හිතන්නකෝ පරණ මතකයක් ඔබට මේ වෙලාවේ මතක් වෙන්න පුළුවන් මේ වගේ වැඩසටහන එහෙම නැත්නම් ඔබට අනාගතේ කරන්න තියෙන දෙයක් මේ වෙලාව ඔබට මතක් වෙන්න පුළුවන් මේක ඉවර වෙලා මට මේක කරන්න තියෙනවා එහෙම නැත්නම් මේ කියන දේවල් මට තේරෙන්නේ නැහැ වගේ ඒකත් ඔබට එන ඉන්පුට් එකක් මේ මොන ඉන්පුට් එක තුල වුණත් ඔබේ සිත කරන්නේ ඊට අදාළව ක්‍රියාත්මක වෙන්න. කයින් එන මොකක් හරි කායික අරමුණක්, ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණක් අනුව ඊට අදාළව ක්‍රියාත්මක වෙන්න. එහෙම නැත්නම් හිතින් එන, අභ්‍යන්තරින් එන, මනසින් එන අරමුණක් අනුව ක්‍රියාත්මක වෙන්න. අපි ජීවත් වෙනවා කියලා අපි මෞකුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ ශරීරයේ තුල අපේ හිත ක්‍රියාත්මක වෙන අන්තිම මොහොත දක්වා අවසන් මොහොත දක්වා අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ එක්ක බාහිර අරමුණක් ඇසුරු කොටගෙන නැත්නම් අභ්‍යන්තර අරමුණක් ඇසුරු කොටගෙන මානසික අරමුණක් එක්ක කායික අරමුණක් එක්ක මානසික අරමුණක් ඕක තමයි ඉන්පුට් ක්‍රම දෙක හරිද පැහැදිලිද ඔන්න ඒක ඔස්සේ යා ප්‍රතික්‍රියා දක්වමින් ඒක ඔස්සේ යා හිත ප්‍රොසෙස් එකක් අපි කියන කොග්නිටිව් ප්‍රොසෙස් එකක් කියලා මානසික ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා ඔනේ මානසික ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබ ජීවත් වෙන්නේ දැන්. ඔබ ගමන් බිමන් කරන්නේ, කතා බස් කරන්නේ, ගණ ගන්නවා නම් ඉගෙන ගන්නේ, රැකියාවන් කරන්නේ. මේ හැම දෙයක් ඔබ ජීවත් වෙනවායි කියලා කියන හැම දෙයක්ම කරන්නේ ඔන්න ඔය මානසික ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස. ඔන්න ඔය ක්‍රියාදාමයේ තුල කොතනකවත් නෑ ඔබට ඔබේ මේ සිත නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහක්. ඔබට නෑ හිත විනිරීක්ෂණය කරන්නේ කොහමද? මේ සිදුවෙන ක්‍රියාවලිය ඔබ කවදාවත් නිරීක්ෂණය කළා නෑ. මේක වෙන්නේ කොහොමද කියනක ඔබ කවදාවත් දන්නේ නෑ. මොකද ඔබට වෙලාවක් නෑ. ඔබ හැම විටම ඔබේ හිත අර එන්ගේජ් වෙලා. ඔබේ හිත හැම තිස්සෙම මේ ක්‍රියාවලියට මුසු වෙලායි තියෙන්නේ. හැම තිස්සෙම අපිට මොකක් හරි අරමුණක් එක්ක කායික අරමුණක් එහෙම නැත්නම් මානසික අරමුණක් හැම තිස්සෙම මෙයා යම්කිසි මේ මානසික ක්‍රියාවලිය යම්කිසි අරමුණක් පදනම් කරගෙන මානසික ක්‍රියාවක එන්ගේජ් වෙලා එහෙම නැත්නම් මානසික ක්‍රියාවලියක නිරත වෙලයි අපිට නිවාඩුවක් නෑ අපිට වෙලාවක් නෑ අපිට විදිහක් නෑ ක්‍රමයක් නෑ මේක ගැන දැනගන්න අපි හුදෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන රොබෝවරු තමයි අපි රොබෝගෙත් කිසිම වෙනසක් නෑ රොබෝට් යම්කිසි ලියන ද ප්‍රෝග්‍රෑම් එකකට අනුව තමයි වැඩ කරන්නේ එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකකට තමයි වැඩ කරන්නේ අපිත් වැඩ කරන්නේ ඇල්ගොරිතම් එකකට මේ හිත ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට මේ හිත පුරුදු වෙලා තියෙන විදිහට තමයි අපි වැඩ කරන්නේ ඉන්පුට් එකක් වෙනවා ප්‍රොසෙස් එකක් වෙනවා මානසික ඊට අදාළව අවුට්පුට් එකක් වෙනවා ඉන්පුට් එකක් වෙනවා ඒක බාහිර පරිසරෙන් වෙන්න පුළුවන් කායික වෙන්න පුළුවන් නැත්නම් අභ්‍යන්තර පරිසරෙන් වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් process එකක් වෙනවා යම්කිසි මානසික ක්‍රියාදාමයක් වෙනවා එහි ප්‍රතිඵලයක් ලෙසට output එකක් එක්ක අපි බාහිර පරිසරයට එහෙම නැත්නම් අපි අභ්‍යන්තර පරිසරයට ලැබෙනවා මොනවද මේ අභ්‍යන්තර පරිසරයට එන input එකක් කියලා කියන්නේ හිතන්නකෝ හදිස්සියේ දැන් ඔබට මතක් වෙනවා අද ඔබට කන්න බැරි වුණානේ මේ program එක එන්න කලින් කන්න බැරි වුණා මොනවද අද උයලා ඇත්තේ කියලා ඔබට මතක් වෙනකොට අද මම දැක්ක idea පු කියලා තියෙනවා කියලා ඒ වගේ ඔබට මතකයක් ඔලුවට ඒ ඔස්සේ ඔබ හිතනවා තොර ඔබේ ඉන්පුට් එක ඉන්දියාප්ප ගැන දැන් හිතන එක ඒක මානසික දෙයක් මානසික ඔබ ලබා දෙන ප්‍රතිචාරයක් ඔන්න ඔබයි රොබෝ කෙනෙකුයි අතර කිසිම වෙනසක් නැහැ ඔබේ මනුෂ්‍යත්වයේ තුල මිනිසා මේ සත්ත්ව ලෝකෙ හිණි පෙත්තටම අපි ආවේ මතක තියාගන්න අපේ මේ තියෙන සංජානනීය හැකියාව මත අපි ඒකට කියන කොග්නිටිව් කැපැසිටි එක කියලා අපිට පුළුවන්කම තිබුණා මතක තියාගන්න සත්ත්ව ලෝකයේ අනිත් සත්තු කූඩුවල දාලා උන්ව නිරීක්ෂණය කරා සත්ත්ව ලෝකේ කාටවත් එන්න බැරි තැනකට මිනිස්සු ආවේ අපේ මෙන්න මේ කොග්නිටිව් කැපැසිටි එක නිසා මේ ඔලුකට් ඇතුලේ තියෙන කිලෝ එකමාරක් බර නිකන් semi solid අර්ධ ඝන මෙන්න මේ ඉන්ද්‍රියක් නිසා තමයි අපි මෙච්චර කරන්නේ අපේ සියලුම මහද්වීපවල මිනිස්සු ඉන්නවා මහදීප හතේම මිනිස්සු ඉන්නවා අපි මේ සියලුම මේ පෘථුවියම ජයගෙන මේ පෘථුවියම ආක්‍රමණය කරගෙන පෘථුවියම ඩොමිනන්සි ආධිපත්‍ය රැකගෙන අපි ඉන්නේ මෙන්න මේ කොග්නිටිව් කැපැසිටි එක නිසා නමුත් අපි වෙතින් ගෙන කොග්නිටිව් කැපැසිටි එක සීමා වෙලා තියෙනවා බාහිර පරිසරයෙන් එන ඉන්පුට් එකකට අවුට්පුට් එකක් එක්ක මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් මේ සතිය
ඔබට හැකියාව ලබා දෙනවා දොර විවර කර දෙනවා මෙකී වූ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. ඔබ දන්නවද? ඒ කළ හැකි ඔබට පමණයි. ඒ කළ හැකි මිනිසෙකුට පමණයි. මනසින් උසස් මිනිසෙකු කළ යුතු දෙයක් හැම කෙනෙක්ම කළ යුතු දෙයක්. නමුත් අවාසනාවට නොකරන දෙයක්, නොදන්න දෙයක් මෙකී වූ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම. ඇයි මං මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්නේ? මොකක්ද මට තියෙන ප්‍රයෝජනේ? කෙනෙක් අහන්න පුළුවන්. මොකටද මට මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළා? මම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඇයි අපි මේක ඉගෙන ගන්න? ඇයි අපි මේක දැනගන්න? ඇයි අපි මේක පුරුදු පුහුණු කරන්නේ? කවුරු ඇහුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? ඔබට මොකද හිතෙන්නේ? මම ඔබට මෙහෙම කියන්න. ඔබේ ජීවිතයේ ඔබ බාහිර පරිසරයට හෝ අභ්‍යන්තර පරිසරයට ලබා දුන් සියලුම ප්‍රතිචාර පිළිමද ඔබ මේ දක්වා සෑහීමකට පත් වෙනවාද? ඔබ ජීවිතේ කරගත්ත ඔබ ගත්ත තීරණ තීන්දු සියල්ලක් ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද? ඔබ ඔබේ ජීවිතය ගැන කෙටියෙන්ම කිව්වොත් බොහොම තෘප්තියෙන් යුතුවද ජීවත් වෙන්නේ? ඔබ අතීතය ගැන වද වෙන්නේ නැද්ද? ඔබට ඔබේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයක් නැද්ද? ඔබ මේ වර්තමානයේ තුල සැබෑවටම සැබවින්ම සතුටෙන් ඉන්නේ? මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම දකුණු ආසියාතික පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් මම මේක නිතරම වැඩසටහන්වලදී කියන දෙයක්. අපිට මනෝවිද්‍යාත්මක පර්යේෂණ හරිම අපහසුයි කරන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි අපිට අවංක නැතිකම. අපිට ප්‍රශ්නයක් ඇහුවොත් බොහෝ වෙලාවට අපි උත්තර දෙන්නේ හැමතිස්සෙම සත්‍ය දෙයක්ම නොවේ. අපි උත්තර දෙන්නේ අපිට කැමති දේ. අපිට වෙන්න කැමති දේ. අපි යුවලක් ගත්තොත් පාර යන අපි හිතමුකෝ බොහොම රෑන්ඩම්ලි අහඹු ලෙස තෝරගති යුවල ඔබ ඔබේ පෞල් ජීවිතය පිළිබඳ සතුටින් ඉන්නේ කියලා. අහන අනිවාර්යම 90% අම්මේ උ මට ඉන්නේ හොඳම නෝනා මට ඉන්නේ හොඳම මහත්තයා. ගෙදර යනකම් විතරයි. සඳන මතක තියාගන්න. ඔබ ඇත්තටම ඔබ ගැන අවංක වෙමින් කල්පනා කරන ජීවිතය තුළ ඔබ කොයිතරම් වැරදි තීරණ අරගෙන ඇද්ද? ජීවිතයේ තුල ඔබට ඔබව පාලනය කරගන්න බැරි වුණු අවස්ථා කොයිතරම් නැද්ද? ජීවිතයේ තුල ආපස්සට හැරිලා ගියොත් ඔබට නිවැරදි කරන්න කොතරම්නම් දේවල් තියෙනවද? ආවේගය නිසා, අනුවේදනයේ නිසා, සමහර වෙලාවට වේදනාව නිසා ඔබ කොයිතරම්නම් පීඩාවට පත් වෙලා තියෙනවද? ඔබ කොයිතරම්නම් වැරදි තීරණ තීන්දුව අරගෙන තියෙනවද? මේ සතිමත් භාවයේ ඔබට ලබා දෙනවා ඔබට ඔබ පිළිබඳව විමර්ශනය කරමින් ඔබ ඔබට ඔබවම නිරීක්ෂණය කරමින් හොඳ සහ නරක අර හංසයා කියන්නේ අර මොකද්ද දියෙන් කිරි බේරලා ගන්නවා. ඒ හුදෙක් ඔබ සතිමත් භාවය පුරුදු පුහුණු කළ පසු ඔබ හුදෙක් මේ අභ්‍යන්තර හෝ බාහිර පරිසරවලින් එන ඉන්පුට් එකකට අරමුණකට හුදෙක් ප්‍රතිචාර දක්වන රොබෝ කෙනෙක් නොවේ. ඔබ හුදෙක් පුරුදු වූ විදිහකට ඔබත් අර රූකඩයක්සේ ඔබට පුරුදු පරිද්දෙන් ඔබ හුදෙක් ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන පුද්ගලෙක් බවට පත්වන්නේ නැහැ. ඔබට හැකියාව ලැබෙනවා සෑම විටම නිවැරදි දෙයක් නිවැරදි තීරණයක් ගන්න. ඔබට හැකියාව ලැබෙනවා සෑම විටම සතුටෙන් දුකත් අතර තියෙන තැනකදී දුක ඉවත් කළා සතුට විතරක් ගන්න. ඔබට සෑම විටම හැකියාව ලැබෙනවා නිවැරදි තීරණයක් ගන්න. මොකද ඔබේ මනසට අවකාශය ලැබෙනවා ඔබවම නිරීක්ෂණය කරමින් හරි දේ වැරදි දේ අතර වැරදි දේ ඉවත් කළ හරි දේ ගන්න. හරිම අපූර්වයි. මේක මානසික කුසලතාවයක්. මේක ඔබටත් මටත් උපතින්ම ලැබෙන මිනිස්සකම සමග ලැබෙන මානසික කුසලතාවයක්. නමුත් අවාසනාවකට අපි බොහෝ දෙනා හුරු නොකරන කුසලතාවයක්. අවාසනාවකට බොහෝ දෙනා අපි නොදන්නා කුසලතාවයක්. අපි මේ හුරු කරගන්නට බැරුව ඉන්න කුසලතාවයක්. මේක හුරු කරගත්තට පස්සේ ඔබේ ඉමෝෂනල් ස්ටැබිලිටි එක ඔබේ මානසික ස්ථායීතාවය උපරිමයකට එනවා.
මේ පුරුදු කරාට පස්සේ බාහිර පරිසරයෙන් විසින් ඔබේ අභ්‍යන්තර සනසීමට ඇති කරගෙන බලපෑම බොහෝම අවම වෙලා බොහෝ වෙලාවට බිඳුවටපත් වෙන. කියන්නේ බාහිර පුද්ගලයෙකුට බාහිර පරිසරයකට ඔබේ අභ්‍යන්තර සනසීමට අත තියන්න බැරි වෙනවා. කොයිතරම්නම් මං ඒක අපූර්වද? කොයිතරම්නම් අපි අද අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වචන නිසා ක්‍රියාකාරකම් නිසා අපි කොයිතරම්නම් දුක් වීම වලට හැලහැප්පීම් වලට හනා වැළපීම් වලට ලක් වෙනවද? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම කරන්න කියලා? ඔබ කොයිතරම්නම් ජීවිතේ මේ වෙන විට කී වාරයක් ඔබ ඔබගෙම මේක අහයිද? එනිසා හොඳටම මතක තියාගන්න. සතිමත් භාවය තුළ නිර්මාණය වෙන්නේ ශක්තිමත් මිනිසෙක්. සතිමත් භාවය තුළ නිර්මාණය වෙන්නේ බොහොම සතුටෙන් සනසීමෙන් ජීවත් වෙන මිනිසෙක්. ඒ නොවේද? අපි හැමෝටම හැමදාම ඕනි කලේ. ඒ නොවේද? අපේ එකම බලාපොරොත්තු ජීවිතේ ඉපදුණු දවසේ ඉඳලා බඩගින්න උහුල ගන්න බැරුව සීතල උහුරු ගන්න බැරුව අම්මා වෙනුවෙන් කෑ ගහපු පළවෙනි දවසේ ඉඳලා මේ මොහොත දක්වා අපි ජීවිතේ ගමන් කරන ජීවිතේ ජීවත් වෙන එකම අරමුණ වෙන්නේ සතුට සැනසීම. ඒනොත් කායික සැනසීම නොව මානසික සැනසීම. මේ මනස නැත්නම් මන කියන සාධකේ මේ මෙන්ටල් ෆැක්ටර් එක නැතුව මතක තියාගන්න කිසි කෙනෙකුට සතුට වෙන්න බෑ. දන්නවද කතාවක් තියෙනව අර මේ දැන් සමහර කෑම කපාම කියන මේ බඩ පිරුණට හිත පිරෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි සමහර ආදරවන්තයින් කියන අනේ අද නම් මගේ මූඩ් එක හරි නැහැ. හොඳට මතක තියාගන්න. කායික සතුට වුණත් වළංගු වෙන්නේ නැහැ මානසික සතුට නැත්තම්. හැම සතුටක් අතර අග්‍රම සතුට මානසික සතුට. කායික සතුට ගන්න ඔබ කොයිතරම් ජීවිතේ රෙස්ටුරන්ට් වලින් හෝ කඩවල් වලින් රස කෑම කාලයි. නමුත් ඔබට කවදා හරි තුනද අම්මෝ දැන් මගේ ජීවිතේ මම රස කෑම කාලා දැන් මට ඇති මම සන්තෘප්තයි කියලා. නෑ. කායික වින්දනයන් කවදාවත් ඔබව සන්තෘප්ත කරවන්නේ නෑ. ඔහුගේ තෘප්තිය බොහොම තාවකාලිකයි. කායික තෘප්තිය ගන්න. right කාමයේ රාගයේ ප්‍රතිඵලය ගන්න. කාමයේ රාගයේ තෘප්තිය බොහොම කෙටි කාලීනයි. ඒ උපරිම විනාඩි කිහිපයකට පමණයි සීමාවත්. එහි ඇති කෙටි කාලින බව නිසා, එහි ඇති තාවකාලික බව නිසා අපි නැවත නැවතත් ආයේ ඒ කායික පහස, කායික තෘප්තිය හොයාගෙන යනවා. හරියට අර ප්‍රසිද්ධ උදාහරණේ මිරිඟුව පස් යන මුව වගේ. අපිට කවදාවත් බෑ ඒ තෘප්තිය ළඟා කරගන්න. අපි හැමදාම ඒ තෘප්තිය හොයාගෙන යනවා. ඒ තෘප්තිය කායිකව ලැබුණු කෙනෙක් නැහැ. අපි කොච්චර සින්දු අහලද? ඔබල කාලෙකට ප්‍රසිද්ධ සින්දු කියනවානේ. يعني මේ මෑත කාලේදී අර මණිකේ මගේ හිතේ සින්දුව ලෝකෙ පුරාම ජනප්‍රිය වෙනවා. නමුත් මතකද? කෙටි කාලයකට පමණයි. ඕනෑම කායික තෘප්තියක් කාලයත් එක්කම ටික හුරු වෙලා ඒ තියෙන තෘප්තිමත් භාවය අඩු වෙනවා. අඩු වෙලා වියකිලා ගිහලා නැති වෙනවා. අර මම ගන්න ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. right ඔබ ආසම කෑම ගන්නකො අපි හිතමුකෝ ඉන්දියාපයි අලහොයි පොල් සම්බෝලයි කියලා. ඔබ ආසම කෑම බඩගිනිත් වෙනව නේද? ඔබට අදක් දෙනවා. අද දෙනවා. දැන් අන්න දැන් මේ වැඩසටහන අවසන් වෙලා ඔබට දෙනවා මෙන්න උණුවෙන් රසට ඉන්දියාපයි කිරි හොදි පොල් සම්බෝලයි. ඔබ හරිම සතුටු වෙනවා. අම්මෝ පුදුම ප්‍රීතියක් ඔබට. දිව පිනා යනවා. රස පිනා යනවා. බඩ පිරෙනවා නේ. ඒ ආහාරයෙන් හෙට උදේ ඔබට දුන්නොත් ඔබ සමහරවල් තවත් සතුටු වෙයි. හැබැයි දවල්ට දුන්නොත් හෙට රාත්‍රියටත් දුන්නොත් අනිද්දා උදේටත් දුන්නොත් ඒ ආහාරයෙන් අම්මෝ මට ඉන්දියාපනම් එපා කියනවා අපි නේ. ඇයි ඒ? තමයි කායික සතුට කියනා උදේ මතක තියාගන්න. එක මොහොතක සතුටුදායක දේ තවත් මොහොතක දුකක් බවට පත්වන්නට පුළුවන්. කායික සතුට තාවකාලිකයි. කායික සතුට ඔබට තෘප්තියක් ළඟා කර දෙන්නේ නැහැ. නමුත් මානසික සතුට ඊට වඩා පුදුමාකාර වෙනස් දෙයක්. මම ඔබෙන් ඇහුවොත් මේ වෙලාවේ ඔබට සතුට හිතෙන දෙයක් මතක් කරගන්න කියලා
බොහෝ වෙලාවට ඔබ නිවැරදි නම් ඔබට මතක් වෙන්නේ මානසිකව ඔබ සතුටටපත් වෙච්ච අවස්ථාවක්. එක්ක ඔබ යම් කිසි විභාගයක් ජයග්‍රහණය කරපු දවසක්, යම් කිසි රැකියාවක් ලැබපු දවසක්, එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට උදව්වක් කරපු දවසක්. අපේ හිතේ රැඳිලා තියෙන සතුටවල් පවා මානසිකයි. ඔබට මුදලක් ලැබුණොත් ඔබට පුළුවන් ඒ මුදලෙන් පාටියක් දාලා සාදයක් දාලා විනෝද වෙන්න. හැබැයි ඒ සතුට සාදයක් එක්කම ඉවර වෙනවා. සමහර වෙලාවට සාදෙදි මොනවා හරි ගැටලුවක් මතුනොත්, එහෙම නැත්නම් මොනවා හරි අලාභාරියක් වුණොත්, එහෙම නැත්නම් මොනවා හරි රණ්ඩුවක් වගේ දෙයක් වුණොත් අපරාදී ඒ අවසානයේදී ඔබට ඉතුරු වෙන්නේ දුකක්. හැමෝම කතා කරයි, සතියක් කතා කරයි, දෙකක් කතා කරයි, හා හොඳ පාටියක් තිබ්බ කියලා. හැබැයි පාටිය හැමෝටම අමතක වෙලා යයි. නමුත් ඔබට ලැබුණු මුදලෙන් ඔබ ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට, පාසලකට, අසරණයකට ඔබ උදව් කරනවා. ඔබ උන්ට යම් කිසි දෙයක් අරන් දෙනවා. උන්ගේ ජීවිතේ මතක හිටින දවසක් බවට ඒපත් කරනවා. තෑග්ගක්, සෙල්ලම් බඩුවක්, මොනවා හරි දෙයක් ඔබ දෙයක් ලබා දෙනවා. ඔබ දකින ඔවුන්ගේ සිනහව, ඔබ දකින ඔවුන්ගේ කෘතවේදීත්වය, ඔබට තුති ගී ගායනා කරා, ඔබ ඔබට වන්දනා කරා. ඔබට අදටත් මේ මනසට දැනුණු සතුට අදටත් මතකයි. ඔබට අදටත් සතුට වෙන්න පුළුවන්, අනේ මං ඒ දීපු දානේ, එහෙම නැත්නම් මං ඒ දීපු ඒ පිංකම. හොඳට මතක තියාගන්න මානසික සතුට කියන දේ. මේ සරල උදාහරණ වලින්ම මතක තියාගන්න, තීරුම් ගන්න උත්සාහ කරන්න. කායික සතුටට වඩා ඉතාමත්ම ලොකු වෙනසක්, ලොකු පරතරයක් මානසික සතුට තියෙනවා. ඒක කායික සතුට වගේ කෙටි කාලීන එකක් නෙමෙයි, මානසික සතුට දිගු කාලීනයි. මම ඔබට රහසක් කියන්න, මානසික සතුට සදාකාලිකයි. ඒ සදාකාලික සතුට ගැන අපි වෙනම කතා කරමු. නමුත් ඒක කෙටි කාලීන නැහැ, දිගු කාලීනයි. මානසික සතුට කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මානසික සතුටේ යෙදෙන්න යෙදෙන්න සතුට වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඔබට ඉන්දියාව එක කන්න තිත්ත වුණාට මානසික සතුට ලබන්න එහි ප්‍රණීතභාවය වැඩි වෙනවා. මේ සතිය කියන එක පුරුදු කරන්න ඔබට සතිය නිසා දැන් සතුට සැනසීම කියනවා වගේ වැඩි වෙනවා. ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන් මේ වැඩසටහනත් එක්කම සිටියොත්. කායික සතුට වෙනස් වෙනවා, මානසික සතුට වෙනස් වෙන්නේ නැහැ. ඒ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එය සතුටෙන් සතුට, එහි සතුට මේ යම් කිසි සාධකයක් මත වෙනස් වෙන දෙයක් නෙමෙයි. හොඳයි, මම ගොඩක් උදාහරණ කියලා අපේ සාකච්ඡාව දික් වෙනවා. ඔබට කියන්නට උත්සාහ කළේ මේ මානසික සතුට තමයි සැබෑ සතුට. මේ මානසික සතුට වෙනුවෙන් තමයි ඔබ ජීවත් විය යුත්තේ. මේ මානසික සතුට ළඟා කරගන්න තමයි ඔබ කැපවිය යුත්තේ. මේ මානසික සතුට වෙනුවෙන් තමයි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. එතන මේ වැඩසටහන තුළ සතිමත් භාවය තුළ ඔබ අන්න එකී වූ මානසික සතුට තෘප්තිමත් වෙන්න, වෙනස් නොවන දිගු කාලීන, සමහර වෙලාවට කෙනෙක්ට සදාකාලික සැනසීමටපත් වෙන්නට මේ ව්‍යායාමේ, මේ කුසලතාවේ පුරුදු කිරීම තුළින්පත් වෙන්නට පුළුවන්. එනිසා හොඳට මතක තියාගන්න, ඔබ මේ ගත කරන මිනිත්තු කිහිපය, ඔබ මේ වෙලාවේ කාර්ය බහුල වෙන්න පුළුවන්, මේ වෙලාවේ වෙන වැඩක් කරන්න තියෙන පුළුවන්. නමුත් මේ මිනිත්තු කිහිපය, මේ ආයෝජනේ ඔබට ඔබේ ඔබ මිය යන තුරාව සමහරලාට මේ අපි විශ්වාස කරන ආගම් දහම අනුවයිට ඔබ දවසක නිර්වාණය හෝ ස්වර්ගයේ හෝ කොතනක හෝ යන තුරාවට ඔබට ඉතුරු වෙන විනාඩි කිහිපයක්. සතියම් පදනම් කරගත්ත ප්‍රධාන චිකිත්සාව ගත්තොත්, මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි කියන එක ගත්තොත්, ඒක බටහිර ලෝකයා ඒ සිත් සතන් ඇද වැදගත් වැඩිපුරම පරිේෂණ, මානසික පරිේෂණ සිදු කරන්නට මාතෘකාවක් වූ, ප්‍රස්තුතියක් වූ චිකිත්සාවක්. අපි කායික ලෙඩවීම ගැන දන්නවනේ. උණ හැදුනොත් මට උණ හැදෙන්න වගේ, කැස්සෙනකොට මට කැස්ස, සෙම, පීනසය, හතිය, හන්දිපත් අමාරු, මේ ඔක්කොම ගැන අපිට දැනුවත් භාවය තියෙනවානේ අපේ කායික සෞඛ්‍ය පිළිබඳ. අපේ මානසික සෞඛ්‍ය ගැන අපිට දැනුවත් භාවයක් තියෙනවා. සතිමත් භාවය තුළ ඔබට ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් භාවයට පත් වෙන්න පුළුවන්. අපි දන්නවා අපිට උණට පැනඩෝල් පෙත්තක් හරි පැරසිටමෝල් එකක් හරි බොන්න පුළුවන්.
එහෙම නැත්නම් තවත් අසනීප වුණොත් ඩොක්ටර් කෙනෙක් ගිහලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අමාරුම වුණොත් ඉස්පිරිතාලේ යන ලේකක් චෙක් කරන්න පුළුවන් ඇඩ්මිට් වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න අපි හිතින් ලෙඩ වෙනවා සමහර වෙලාවට අපි දන්නේම නැහැ අපි දන්නේම නැතුව හිතින් ලෙඩ වෙලා අවසානයේදී අර හෙම්බිරිස්සාවේ තියෙන මොහොතේදී අපිට අර ගොඩවෙදකමක් කළා හරි එහෙම නැත්නම් ගමේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් කරගෙන හරි හොඳ කරගන්න පුළුවන් ලෙඩේ අන්තිමේදී නියුමෝනියාව හැදිලා අසාධ්‍ය වෙනවා වගේ කායික ලෙඩක් මානසික ලෙඩක් මේ හොඳ කරන්න සුව කරගන්න පුළුවන් Tamanටම මුල් අවස්ථාවේදීම සුව කරගන්න බැරුව මේක උඩුදුවල දුරදිග ගිහිල්ලා ඔබ අවසානයේදී මානසික රෝගියෙක් බවට පත්වවට රෝගියෙක් බවට පත්වෙන තෙක් මේ මානසික ගැටලුව ඔබට නොදැනුවත්වම ඔබ දන්නේ නැතුව ඔබව මානසික රෝගියෙක් බවට පත් කරනවා එනිසා සතිමත් බව ඔබට ඔබවම සුවපත් කරගන්න කියන self healing එකක් එක්ක ඔබට ඔබවම නිරෝගී භාවයට පත් කරන්න මානසික වශයෙන් ඉතින් මේක මානසික වශයෙන් විතරක් නෙමෙයි ගොඩාක් පරිේශන තියෙන අපේ ඔබත් එක්ක හිතේ තියෙන නිස්කලංක බව අනිවාර්යයෙන් හේතු වෙලා තියෙනවා රුධිර අධික රුධිර පීඩනය පාලනය කර අධික සීනි මට්ටම් පාලනය කරන්න, කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරන්න, අධික වේදනා කැක්කුම් සමනය කරන්න මේ සතිමත් භාවයේ ඉතාමත්ම අද්දුතු ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. එය බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඉතාමත්ම බහුල වශයෙන් භාවිතාවන්න. ඒ නිසා මේ තුළ තියෙන ප්‍රයෝජන මං හිතන්නේ එක වැඩසටහනකින් දෙකකින් අපිට කතා කර ඉවර කරන්න බෑ. මේ තුළ බොහෝ ගැඹුරින් අපි මේ වැඩසටහන පුරාවට අපි අධ්‍යයනයක නිරතදෙමු. හොඳයි. අදර කතා කරන්න තියෙන කාලය එපමණයි අපිට දැන් තියෙන අභ්‍යාස කිරීමේ කාලය. දැන් මම ටිකක් විනාඩි 35ක් විතර වගේ එකට ගත්තා. අපි දැන් පොඩි අභ්‍යාසයක් කරනවා. පාරාදනා කරන ඔබට හැකියාවක් තියෙනවා නම් මොකද මට පරීක්ෂා කරන්න පුළුවන් ඔබ සිටින ආකාරය ඔබේ ආකාරයට පුළුවන් ඔබේ කැමරාව ඔන් කරගන්න හැකියාවක් තියෙනවා නම් විතරක් කැමරාව ඔන් කරගෙන අපි බලමු මේ සතිමත් භාවයේ පුරුදු කරගන්න අවශ්‍ය කරන මූලික අවශ්‍යතා කීපයක් හඳුන්වා දෙන්න මම කැමතියි කතා කරන්න කැමතියි පළවෙනි දේ තමයි ඔබේ ශරීරය ඔබට සිද්ධ වෙනවා බොහොම මේ කකරි මයික් එකක් කන්වෙටර් මයික් කරගන්න ඔබේ ශරීරයේ මේ ටිකක් සුවපහසු පරිදිින් ඔබට තබා ගන්නට අවශ්‍ය වෙනවා. ඔබේ ශරීරයේ ඉරියව්ව අපි කියන බොහොම ස්ටේබල් පොස්චර් එකක්. බොහොම ස්ථායි ඉරියව්වකට ඔබේ ශරීරයේ ගේන්න වෙනවා. ඒ කියන්නේ මේක කරන ගමන් අපේ කය අපිට කරදර කරන්න බෑ. ඒකෝප්පේ උනත් කෝප්පේ හෙලෙද්දී ඇතුලේ තියෙන ඒ ටික හෙල වෙන එක නතර කරන්න බෑනේ. ඒ වගේම තමයි මේ හිතත් එක්ක කරන ගනුදෙනුවට අපිට අපේ කය කරදරයක් වෙන්න බෑ. ඒ නිසා කය ඉල්ලන විදිහට කයට පහසු ඉරියව්වක් ලබා දෙන්න. ඔබ පුටුවක වාඩි වෙලා තියෙනවා නම් සුව පහසු විදිහට වාඩි වෙන්න. හැබැයි මේ තුල තියෙනවා කය පවත්වා ගත යුතු ආකාර කිහිපයක්. මොකද මේ සතිමත් භාවයේ මනසත් එක්ක කරනකොට මනස සංසුන් වෙනකොට ඉබේම අපි අර රිලැක්සේෂන් එක තුල අපිට රැඳෙන්න බැරි වෙලා අපිට නිින්ද යනවා. නිින්ද යන එක හොඳයි ඒකේ ප්‍රතිඵලයක්. හොඳයි. නිින්ද යන්නේ නැහැ. මනස රිලැක්ස් නැත්නම් නිින්ද ගියට ගැටලුවක් නැහැ. අපි නිදාගමු. නමුත් ඒ සැනසීම, ඒ සුවපත් භාවය, ඒ සුවය විඳින්නට ඔබට නොහැකි නිින්ද කියොත්. ඒක නිසා එක අවශ්‍යතාවයක් රික්වයර්මන්ට් එකක් තමයි කොන්ද ඍජුව තබා ගන්න. කෙලින් තබා ගන්න. මම ආරාධනා කරන ඔබ සිටින තැනක සිටින ඉරියව්වෙන් කොන්ද ඍජුව තබා ගන්න. කකුල් දෙක පහසු විදිහට තබා ගන්න. සමහරු එලමිනිය ගොතා ගන්නවා. මොකද ඒක බොහොම ස්ථායි ඉරියව්වක්. අපි කියනවා ස්ටේබල් පොස්චර් එකක් කියලා. කෙනෙකුට කකුල මේ අර බැඳ ගැනීම තුලින් එලමිනිය ගොතා ගැනීම තුලින් කාන්තාවන්ට අර්ධ පරියන්කය බද්ධ පරියන්කය ඔය ඕනෙම විදිහකට පුළුවන්. එහෙම ඉඳීම තුල ඔබේ ශරීරය බොහොම ස්ටේබල් හයිට් බොහොම ස්ථායි ඉරියව්වකට ගෙන්න මෙයා ඊට පස්සේ කරදර කරන්නේ නැහැ.
ඔබේ අද්දෙක ඔබට තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය වම් අතුලින් දකුණු අත තබා ගන්න කියලා කියන්නේ ඇත්තටම වෙන හේතුකරු මේ ශරීරයේ මේ බැලන්ස් එක සමබරතාවයේ පවත් ගන්න අපේ අර ගුරුත්ව කේන්ද්‍රයේ නාභිය ඇසුරු කොටගෙනයි පවතින එක නිසා අද්දෙක වම් අතුලින් දකුණු අත තියාගන්න නාභිය ළඟට අද්දෙක තියාගන්න පුළුවන් නැත්නම් දනිස් දෙක උඩ අද්දෙක තියාගන්න පුළුවන් ඔබට පහසු ඕනෑම ඉරියව්වක් ඒක කිසිම නීතියක් නැහැ එකම අවශ්‍යතාවය වෙන්නේ මේ හිස සහ කොන්ද ඍජුව තබා ගැනීම. රයිට් හිස සහ බෙල්ල සහ කොන්ද හිස බෙල්ල කොන්ද ඍජුව තබා ගැනීම. ඍජුව තබා ගැනීම. හේතු උනාට ගැටලුවක් නැහැ. නමුත් ඔළුව හේතු වෙන්න එපා. ඔළුව හේතු වුණොත් ටික වෙලාවකින් ඔබට නිම යනවා. ඔළුව හේතු කරගන්න. කොන්ද හේතු කරගත්තට කමක් නැහැ. දැන් මං ඉන්නේ පුටුවක පුටුවේ. ඇඳ හේතු වෙලා තියෙන මගේ ඔළුව හේතු වෙලා නැහැ. රයිට් බලන්න ඉරියව්වකට ඔබට කැමති ඕනෑම ඉරියව්වකට සරල පොඩි අභ්‍යාසයක්. විනාලියක් දෙනවා. ඔබට පුළුවන් නම් කැමරා එක ඔන් කරලා පුළුවන් නම් විතරක් රයිට් කරදරයක් නැද මයික් එක නම් ඔන් කරගන්න එපා. කැමරා ඔන් කරගන්න පිට බලන්න පුළුවන්. පහසු ඉරියව්වකට ඉන්න ගොඩාක් හේතු වෙන්න බෑ. හොඳර අංශක 90ක් විතර වගේ තියාගන්න. රයිට්? පුළුවන් අය විතරක් හයි මම නිකන් බලාගෙන යන කාටද පුළුවන්. කැමරාස්සන් එක්කෙනෙක් දෙන්නේ විතරයි ඔන් වෙලා. අනිත් දවසේ රයිට් අනිත් දවසේ හැමෝම කැමරා එක ඔන් කරගන්නවා රයිට්. කැමරා එක ඔන් කරගන්න පුළුවන් විදිහට හදාගන්න. රයිට් හරි කමන්න පුළුවන්. රයිට් දැන් ඉන්න පුටුවක හරි කමන්න අනිත් දවසේ අපි මේ ඉස්සරහට අපි physical විදිහට හදාගමු රයිට් හරි. රයිට්. දැන් ඇස් දෙක පියාගන්න. හොඳට බල හොඳට මතක තියාගන්න බෙල්ල ඒ කියන්නේ හිස කෙලින් තියෙන්න ඕනේ. ඔබ කෙලින් බලාගෙන ඉන්න ඕනේ. ඇස් දෙක වහගත්තට පස්සේ ඔබ කෙලින් බලාගෙන. මේ සමහරු මේ නහය දිහා බලන්න යන එපා. ඔබේ කෙනෙක්. ඇස් පියාගත්තාම කෙලින් බලාගෙන. කෙලින්. කෙනෙක් ඇහැ රිලැක්ස් වෙන්න. නැතනම් ඇහැ ටයිට් වෙනකොට ඇහි මසල්ස් ටයිට් වෙනකොට ඔළුවේ කැක්කුව. රයිට්. චුට්ට බලන්න ඔබේ ශරීරයේ පහසුද කියලා බලන්න. ශරීරය රිලැක්ස්ද කියලා බලන්න. රිලැක්ස් නැත්තම් රිලැක්ස් විදියට දැන් හදාගන්න. ඇස් දෙක වහගෙන බලන්න. Are you in a relaxed position? චුට්ට බලන්න. මොකද කයත් එක්ක එයාත් එක්ක දනුදෙනු කර කර ඉන්න බෑ. පස්සේ එයා කියති මේ අනේ දනිස්සරි දෙනවා අනේ පස්සරි දෙනවා. ඒ යාට ඇහුම්කන් දෙන්න අපිට බෑ. ඒ නිසා දැන් එයාට අවධානය යොමු කරලා එයාට ඕන විදිහට මේක හදලා හදා ගන්න. මොකද කොච්චර කරත් කය විනාඩි 10ක් 15ක් යද්දී අනේ මට බෑ කියලා කියන එක කියනවාමයි. එයා කරදර කරන්න කලින් දැන් ඉඳලම එයා නැත්තම් පටන් ගත්ත වෙලාව ඉඳලා කරදර කරන නිසා දැන් ඉඳලම එයාට පොඩ්ඩක් අපි අවධානය යොමු කරලා එයාව පොඩ්ඩක් සෙටල් කර right දැන් අපිට ඕනේ වෙනවා බොහොම මේ ස්වයංක්‍රීයව සිද්ධ වෙන අපේ බලපෑමක් නැති නමුත් අපිට දැනෙන ක්‍රියාවලියකට අවධානය යොමු කරන්න. දැන් නැත්තම් මේ හිත එහෙම යනවනේ අපන් අනිත් දවසේ මේක ඇඳලා පෙන්නන්නම් අනිත් දවසේ අද පොඩ්ඩක් බලන්න මෙයා එහෙම එහෙ යන්නේ නැති වෙති වෙන අපිට අවධානය යොමු කරන්න පුළුවන් ස්වංග්‍රීය ක්‍රියාවලියක් වෙන මේ හුස්ම ගැනීම ගැන පොඩ්ඩක් දැන් අවධානය යොමු කරන්න. අවධානය යොමු කරනවා කිව්වහම S2 නහයට ගෙනියන්න එපා. S2 ඉස්සරහ බලාගෙන. බලන්න ඔයගලන්ට තේරෙනවද කියලා හුස්ම ගන්න කියලා. මම දැන් තේරෙන්න පටන් ගන්නවා. බලපු ගමන් තේරෙනවා මං හුස්ම ගන්නවා. බලන්න හුස්ම ගන්නවද කියලා. බලන්න හුස්ම ගන්නවා. හුස්ම ගන්න. මයික්ස් මේ වීඩියෝ ඔන් කරපු හැමෝට බොහොම ස්තුතියි. හුස්ම ගන්නවද කියලා බලන්න. හුස්ම ගන්න. දැන් බෙල්ල කෙලින් තියාගන්න. හරි. බලන්න මේ හුස්ම ගන්න විදිහ කොහොමද දැනෙන්නේ? මං හුස්ම ගන්නවා කියලා මට දැනෙනවා. වෙරි ගුඩ්. මට දැනෙනවා මම හුස්ම ගන්නවා කියලා. කොහොමද දැනෙන්නේ කියලා බලන්න.
හුස්ම දෙස අවධානය යොමු කිරීමේදී ඔබට ශරීරයේ සිදුවෙන චලනයන් දෙස අවධානය යොමු කරන්න. මගේ කන් දෙක උස් පහත් වෙනවා. නහය දිගේ හුලං යනවා දැන බලන්න එක එක ඒවා දැනෙන්න පටන් ගන්නවා. අපි අවධානය යොමු කරමු. ඔබට ප්‍රධාන වශයෙන්ම වෙනස්කම් දෙකක් පේනවා. එකක් තමයි දෙකක් දැනෙනවා. එකක් තමයි මේ හුස්ම ගැනීමේදී මේ වාතය නැත්නම් සුළඟ ගමන් කරන ආකාරය දැනෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව මේ කය සෙලවෙන ආකාරය දැනෙන්න පුළුවන්. හොඳට බලන්න ආකාර දෙකක් දැනෙනවා. එකක් මේ හුස්ම ශරීරයට ඇතුල් වීම සහ පිටවීම දැනෙනවා සහ ඊට සමානුපාතිකව ඒ හා සමගම ශරීරයේ සිදුවෙන වෙනස්කමක් දැනෙනවා. බලන්න මේ දෙකම දැනෙනවද කියලා. බලන්න දෙකම දැනෙනවානේ. රයිට්. දැන් මම ඔබට පොඩි ඉල්ලීමක් කරනවා. බලන්න මේ දෙකෙන් ඔබට වඩා ප්‍රකටව දැනෙන්නේ වඩා හොඳින් දැනෙන්නේ කුමක්ද? මේ දෙකෙන් වඩා ප්‍රකටව දැනෙන්නේ වඩා හොඳින් දැනෙන්නේ කුමක්ද බලන්න. ශරීරයේ සෙලවීමද වාතයේ ගමන් කිරීම නැත්නම් හුස්මද කියන බලන්න. ශරීරයේද හුස්මද කියලා බලන්න. ශරීරයේද හුස්මද ඔය දෙකෙන් එකක් තෝරගන්න. දැන් මං හිතන්නේ ඔබට තීරණයකට එළඹෙන්න කාලේ හරි ඔබට ඔබ හුස්ම ගන්නවා මේ හුස්ම ගැනීමට අවධානය යොමු කළ විට ඔබ හුස්ම ගන්නවා යැයි ඔබට දැනෙන්නේ ප්‍රකට වශයෙන් එහෙම නැත්නම් පැහැදිලි වශයෙන් මගේ හුස්ම වැටීම මගේ වාතය එහෙම නැත්නම් මගේ කයේ සෙලවීම ඔන්න ඔය දෙකෙන් එකක් තෝරාගෙන එකක් තෝරාගෙන දැන් ඒ ක්‍රමයට හුස්ම ගැන අවධානය යොමු කරන්න. ඒ ක්‍රමයට ඔබේ හුස්ම ගැනීම දෙස බලන්න. එක්කෝ කය ඇසුරු කොටගෙන නැත්නම් හුස්ම ඇසුරු කොටගෙන. ඔය දෙකෙන් එකක් ඇසුරු කොට. ඔබේ ඔබට අයිතිය තියෙන ඔබට නිදහස තියෙනවා තෝරා ගන්න. ඉන්නේ එකක් තෝරා කියලා බලන්න. එකක් තෝරාගෙන ඒ ක්‍රමය ඇසුරෙන් ඒ ක්‍රම වේදය ඇසුරෙන් එක්ක හුස්ම ඇසුරු කොටගෙන නැත්නම් කය ඇසුරු කොටගෙන මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කර. හොඳට මතක තියා ඔබේ අවධානය
තියෙන්න ඕනේ මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුල. අවධානය විසිරෙන්න පුළුවන් ආයේ ඒක තුල තියාගන්න. ආයේ ඒක අවධානය ආයේ ඒ විතර යොමු කරන්න. එක්ක ඔබේ හුස්ම ගැන දෙස නැත්නම් ඔබේ කය දෙස. හොඳයි දැන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා මෙන් ගිය වර අසන ලද ප්‍රශ්නය ඔබ හුස්ම ගන්නවාද හුස්ම ඉබේ වැටෙනවාද එහෙම නැත්නම් ඔබට ආයාසයෙන් හුස්ම ගත යුතුද එහෙම නැත්නම් ඒ નિરાයාසයෙන් සිදුවෙන ස්වයංක්‍රීය ක්‍රියාවලියක්ද කියලා ප්‍රශ්නෙට උත්තරේ දැන් කල්පනා කර. ඔබේ හුස්ම ඇසුරෙන් හෝ කය ඇසුරු කොටගෙන ඔබ ඔබේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දෙස අවධානයෙන් සිටින්න නැත්නම් අවධානය යොමු කර යම් යම් ශාරීරික පහසුතා දැනේවි සිත විසිරේවි ඒව ගැන සැලෙන්න තිබ්බා ඔබට නම් කරන ලද ඒ කාර්ය පමණක් සිතන්න දැන් බලන්න මගේ ප්‍රශ්නට උත්තරේ දහපු හුස්ම ඉබේ වැටෙනවාද හුස්ම ගන්න වෙනවා බලන්න ඔබ ඔබේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය බලන්න ඔබ හුස්ම ගන්නවා කියන්නේ හොඳයි ඔබට පුළුවන් දැන් දැස් විවර කොට ඔබේ ශරීරය
ඔබේ ශරීරයේ ඉරියව්ව වෙනස් කරන්න. හොඳයි. ඔබට පුළුවන් වීඩියෝ ඔෆ් කරන්න. දැන් මට කියන්න, හුස්ම අපි ගන්නවද හුස්ම වැටෙනවද කියලා කීප දෙනෙක් උත්තරයක් දාන්න. හුස්ම ස්වයංක්‍රීයව වැටෙනවද? එහෙම නැත්නම් හුස්ම කියන එක ගණ්ඩ වෙන දෙයක්. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ හුස්ම කියලා කියන්නේ නිරීක්ෂණය කළ හැකි දෙයක්ද නොහැකි දෙයක්ද? දැනගත හැකි දෙයක්ද නොහැකි දෙයක්ද? කීප දෙනෙක් මට උත්තර කීපයක් දෙන්න. හුස්ම ඉබේ වැටෙනවද ගණ්ඩ වෙනවද? හුස්ම නිරීක්ෂණය කළ හැකි දෙයක්ද නොහැකි දෙයක්ද? උත්තර පමණක් බොහොම කෙටියෙන් චැට් එකට දාන්න. හුස්ම ඉබේ වැටෙනවා. ඔබට හුස්ම ඉබේ වැටෙනවා නම් මතක තියාගන්න, ඔබට හුස්ම නිරීක්ෂණය කරන්න පුළුවන් තැනකට ඔබ ඇවිල්ලා තියෙනවා. ඒ නිරීක්ෂණය කළ හැකි දෙයක්. හොඳයි. දැන් ඔබට සතිමත්භාවය පුරුදු කරන්න, පුරුදු පුහුණු කරන්න පුළුවන් තැනකට ඔබ ඇවිල්ලා තියෙනවා. හොඳ ස්තුතියි පිළිතුරු වලට හොඳට මතක තියාගන්න මෙන්න මේ බේසික් එක. මෙන්න මේ ප්‍රාථමික සිද්ධාන්තය සතිමත් භාවය පුරුදු කිරීම තුළ අප විසින් ඉතාමත්ම පැහැදිලිවම වෙන් කරගෙන පැහැදිලිවම අවබෝධ කරගත යුතු දෙයක්. ජීව විද්‍යාත්මකව ගත්තලත් හුස්ම කියලා කියන්නේ විටක අපිට සක්‍රියවත් විටක ස්වයංක්‍රීයවත් සිදු කළ හැකි ක්‍රියාවලියක්. හුස්ම කියලා කියන්නේ විටක සක්‍රියවත් විටක ස්වයංක්‍රීයවත් සිදුවෙන ක්‍රියාවලියක්. සතිමත් භාවය පුරුදු කිරීමේදී පළවෙනි දෙය සක්‍රීය ක්‍රියාවලියක් නොව ස්වයංක්‍රීය ක්‍රියාවලියක් විය යුතුයි. දෙවෙනි අවශ්‍යතාවය එය නිරීක්ෂණය කළ හැකි දෙයක් විය යුතුයි. ඔබ සක්‍රීයව හුස්ම ගත්තත් ඔබට හුස්ම නිරීක්ෂණය කරන්නට බැහැ. ස්වයංක්‍රීයව වැටෙන හුස්ම ඔබ දැක්කොත්, හුස්ම ස්වයංක්‍රීයයි කියලා ඔබ දැනගත්තොත් ඔබට හුස්ම නිරීක්ෂණය කරන්න පුළුවන් අවස්ථාවකටපත් වෙනවා. හොඳට මතක තියාගන්න, මේ නිරීක්ෂණය කිරීම තමයි අපි මුලින්ම ආරම්භ කරන්නේ. ඒකට අපි මුලින්ම තෝරාගන්නේ හුස්ම. ඉන්පසු ටික ටික අපි අපේ හිත, අපි අපේ ගත නිරීක්ෂණය කරන්නට පටන් ගන්නවා. ඒතන නිරීක්ෂණය කරන අපි අපේ ගමනේ පළවෙනි නවතුම් පළවෙනි හුස්ම. එතන තමයි අපි පටන් ගන්නෙ මේ සතිමත් භාවය පුරුදු කරන්න. හොඳයි. එහෙනම් ඔබට ලැබෙන හෝම්වර්ක් එක, ගෙදර වැඩ තමයි මේ අභ්‍යාසය. ඔබ දිනපතා කළ හැකි දෙයක්ද කළ නොහැකි දෙයක්ද කියලා ඊළඟ දවසේ ඔබ උත්සාහ කොට අපිට කියන්නට. මට මේ සතිමත් භාවයේ පුරුදු කිරීමේ අභ්‍යාසය අපි දැන් විනාඩි කිහිපයක්, විනාඩි 3ක් 4ක් වගේ අරගෙන කරපු අභ්‍යාසය, මට දිනපතා කළ හැකි දෙයක්ද මට කළ නොහැකි දෙයක්ද කියලා බලන්න හැමෝම අදපට සති දෙකක් පුරාවටම මේ අභ්‍යාසයේ නිරත වන්න. ඔබට හැකි ඕනෑම වෙලා ඒක විනාඩි 2කේ සිට, මොකද කරලා තියෙන රිසර්ච් එකේ අරන් තියෙන අඩුම කාලය විනාඩි 2ක උපරිම කාලයක් නෑ. අඩුම කාලය විනාඩි 2ක් දවසට. ඔබ මං හිතන්නේ දත්ම දින්නත් විනාඩි 2කට වඩා ගන්නවා. ඒ නිසා විනාඩි 2ක් ඔබට
දිනපතාම කරන්න පුළුවන්ද කියලා බලලා අපි අර වගේම පෝල් එකක් කරනවා මේක අපිට කළ හැකි දෙයක්ද කියලා බලන්න. ඒක අවම රික්වයර්මන්ට් එක විනාඩි 2යි. ඔබේ පැය 24ෙම විනාඩි 2ක් මේ කරන්නට අපි උත්සාහ කරමු. නමුත් දිනපතා. හොඳයි එහෙනම් අද අපිට තියෙන කාල සීමාව අවසන් වෙනවා. ගැටලු තියෙනවා නම් ගෲප් එකට දාන්න පුළුවන්, chat එකට දාන්න පුළුවන්, මට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් අද අපේ සාකච්ඡාව, අපේ සුසංවාදය අපි අවසන් කරමු. පුළුවන් හැකි සෑම වෙලාවට live program එකට එකතු වෙන්න, මොකද පස්සේ වීඩියෝ එක බලලා එනවට වඩා සජීවී හැඟීමක් මේ live zoom program එක තුළ ලැබෙන නිසා අද මේ අවස්ථාව අවකාශය සලසා දුන් ස්වයින් ශ්‍රී ලංකාවටත් සහභාගී වුණු හැම දෙනෙක්ටම ස්තුතිය ප්‍රාර්ථනා කරමි. අද වැඩසටහන අවසන් කරන මම ඉතින් අපි සංවිධායක මණ්ඩලයට බාර කරන ප්‍රාර්ථනා කරන ඔබට සතිමත් භාවයේ ආරම්භ වන සුවදායක සතියක් වේවා. සුබ රාත්‍රියක්. කවින්ද ඇහෙන්නේ නැහනේ? කවින්ද ඇහෙන්නේ නැහැ කවින්ද? රයිට්. දැන් ඇහෙනවද මාව? දැන් ඇහෙනවා. රයිට්. හරි. බොහොම ස්තුතියිම වෛද්‍යතුමනේ. ડોક્ટર ගාංචාවර්තන අතරම වෛද්‍යතුමා ඉතාම කාර්යබහුලයි. පුද්ගලිකව අපි දන්නවා අපිත් එක්ක වැඩ කරන කාල පරිච්ඡේදයේ තුල ඉඳන් අපි දකිනවා, ඒ කියන්නේ අතරම පැය 20 අතර ප්‍රමාණවත් මදි ඇත්තට මෙතුමාගේ සේවය ලබා දීමේ කටයුතු නිසා සහ ඇත්තට මෙතුමාගේ සේවය බලාපොරොත්තු වෙන පිරිස නිසා මේ විශාල වශයෙන් කාර්යබහුල වෙලා තියෙනවා. ඒ කාර්යබහුලත්වයත් එක්ක මේ වෙලාව වෙන් කිරීම ගැන ඇත්තටම අපි අපේ ගෞරවය අපි ලබා දෙනවා ડોક્ટર ගායන් ජයප්‍රදන්ට. එතනින් එහාම පැත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ඉස්සරහට මේ වැඩ කටයුතු කරගෙන යන සම්බන්ධව අපේ මං හිතන්නේ සංවිධායක මණ්ඩලය සැලසුම් කරලා තියෙනවා. ප්‍රායෝගිකව යම් පිරිසකට පළවෙනි අවස්ථාව ලබා දෙන්න ප්‍රායෝගිකව මේකේ කොයි විදිහටද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒක දැනට සංවිධානය කරගෙන යන ආකාරයත් එක්ක නිශ්චිත වශයෙන් අපි තොරතුරු ඉදිරිපත් කරනවා. නමුත් දැනට සංවිධානය වේගෙන යන ප්‍රමාණයත් එක්ක ඇත්තටම අපේ මෙතන කණ්ඩායම ඉන්න විශාල පිරිසක් 500කට ආසන්න පිරිසක්. නමුත් අපි පළවෙනි අවස්ථාව ලබා දෙන ඉතාම සීමා සහිත පිරිසකට ඒ පිරිස තෝරා ගැනීම කරන්නේ කොහොමද සහ ඒ පිරිසට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධව ඉදිරියේදී අපි දැනුවත් කරනවා. ඒ වගේම තමයි අපේ සත් දෙකෙන් දෙකට බලාපොරොත්තු වෙනවා ડોક્ટર ගායන්චා වර්ධන සමග මයින්ඩ්ෆුල් බේසිස් කොග්නිටිව් තෙරපි කියන්නේ සංජානන සිහිය මත පදනම් වෙච්ච සංජානන චිකිත්සාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ, කොයි විදිහට දෙකින් ප්‍රතිලාභ අපිට ලබා ගැනීම හැකියාව තියෙන්නේ, එහි ප්‍රායෝගිකත්වයේ කොයි මට්ටමෙන්ද තියෙන්නේ, ඒ ප්‍රායෝගිකත්වය හරහා අපේ ජීවිතේ අපේට අපි දකින විදිහ, එහෙමත් නැත්නම් අපේ ජීවිතේ අපි අපේක්ෂා කරන අරමුණු වෙත අපේ ජීවිතය හරියටම අරමුණුගත කරලා කොහොමද සක්සස්ෆුල් achievement එකකට අපි එන්නේ කියන දේවල් සම්බන්ධව ඉතාමත් විධිමත්ව සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි මේ යම් කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම්, මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්, එයා ඒ ගැටලුව විමසන්න අපි අවස්ථාවක් ලබා දෙනවා ඉදිරියේදී විවෘතව. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට යම් අවස්ථාවක් තියෙනවා නම් මොනවා හරි අපහැදිලි තැනක් නිරාකරණය කරගන්න, ඒ වෙනුවෙන් අපි අවස්ථාව සකසන්න බලාපොරොත්තු වෙනවා. අපි යොදාගත් කාල සීමාව අවසන් වේගෙන යන්නේ, මොකද සියලු දෙනාම කාර්යබහුලයි, වැඩ කරලා ඇවිල්ලා සමහරවට ඒ කාර්යබහුල ජීවිතය ඇතුලේ
තමයි මේ පැයක් වෙන් කරන්න. ඉතින් මේ පැය ඔයගොල්ලන්ගේ ජීවිතේ පැත්තෙන් බලපුවම ඔයගොල්ලන්ට විශාල වටිනාකමක් තියෙන කාලයක්. ඒ වගේම තමයි පුත්කලිකෝ අපිටත් විශාල වටිනාකමක් තියෙන කාලයක්, පැයක් කාලයක් ඔයගොල්ලන් ජීවිතේ වෙන් කිරීම. නමුත් මම විශ්වාස කරනවා මෙතන ඉන්න සියලුම දෙනාගේ හිතේ යම් අදහසක් ඇති. ඔව්, ජීවිතේ මේ වෙන් කරන කාලය වෙන කවරදාකටත් වැඩිය ජීවිතේ වෙනස් වෙච්ච අරමුණක්, වෙනස් දැක්මක් සහිත අලුත් ජීවිතේ දිහා අලුතෙන් බලන්න පුළුවන් හැඟීමක් ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් වෙන බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේත් එක්කන් දිකටම ඔගොල්ලෝ රැඳිලා ඉදීවි කියලා. මොකද ඉතාම සීමිත පිරිසකට තමයි අපිට තියෙන පහසුකම් පැත්තෙන් අවස්ථාව දෙන්න පුළුවන්. ඒ සීමා සහිත අවස්ථාව හම්බලා තියෙන්නේ ඇත්තටම මේ ලංකාවේ උනන්දුව තියෙන පිරිසෙන් ඉතාම සීමිත පිරිසකට. සමහර අවස්ථාවලදී ඔව් සමහර restrictions අපිට තියෙයි. ඒ කියන්නේ යම් යම් අපහසුතාවයන් අපිට යම් barriers තියෙයි අපිට ඔයගොල්ලොත් එක්ක කටයුතු කරනකොට. සමහරවිට හැමෝටම එකම අවස්ථාවේ සියලුම පහසුකම් ලබා දෙන්න බැරි වගේ දේවල්. නමුත් අපි පුළුවන් උපරිමයටම කළමනාකරණය කරලා මෙහි ප්‍රතිලාභය ඕගොල්ලන්ගේ වෙතට ලබා දෙන්න ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ සහ මීට අනුකරව SAF වෙනම මද යුනියන් එකක් තියෙනවා. ඒ කියන්නේ තවත් මෙතනින් එහා පැත්තට මේ සතිමත් භාවයෙන් එහා පැත්තට තව ගැඹුරෙන් තමන්ගේ සිත ගැන අධ්‍යයනය කරන්න පුළුවන් ක්‍රමවේදයන් සහ ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙන තවත් සක්‍රීය සංවිධානයක් තියෙනවා. යම් කෙනෙක්ට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නත් අපි ඉඩ ලබා දෙනවා ඉදිරියේදී. ඉතින් අපේ පැත්තෙන් අපි දෙන්න පුළුවන් සියලු සහයෝග ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලන්ගේ පැත්තෙන් අපි විශ්වාස කරන මේ ප්‍රතිලාභය ඔයගොල්ලෝ ලබා ගනිමින් කියලා නිසකවම තවත් කාලය විශාල වශයෙන් ගත කරන්න නැතුව අද සහභාගී වෙච්ච හැම දෙනාටම සැනසීදායක සුන්දර සනහකින් පෙර සුන්දර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හෙට දිනේ සැහැල්ලු මනසකින් අවදි වෙලා ඉතාම සුන්දර දවසක් ගත කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමස්ත ස්නාය ශ්‍රී ලංකා ව්‍යාපෘති වෙනුවෙන් මම කවින්ද නීලක බාලසූරිය ස්තුතියි.